මගේ යාලුවෝ තාමත් අමිල බනානා channel එක subscribe කරලා නැත්නම් පහල තියෙන රතු පාට subscribe button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම අමතක නොකර එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. පසුකීදා මහින්ද රාජපක්ෂ මහතාගේ බාලම පුතුවන රෝහිත රාජපක්ෂ මහතා සුරූපී ටට්ටානා සමග විවාහ වුණා. මෙම විවාහ උත්සවයේදී එතන රැස්වලා හිටපු කාගෙත් අවධානයේ දිනා ගනිපු කරුණක් වුණේ මංගල උත්සවයේ අතර වාරයේදී හෙලිකොප්ටරයකින් නැගී මගුල් ගෙදරට අමුත්තා කවුද කියන එක. ඒ ආවේ වෙන කවුරුත් නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්පාර සංවිධායක කීර්තිශ්‍රී වීරසිංහ මහතා. ඒ මහතා වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. කීර්ති මහතා වෛද්‍ය වෘත්තිය පසකින් තබා ජනතාවට සේවය කිරීම සඳහා දේශපාලනයට එක් වුණා. ඇත්තටම කීර්තිශ්‍රී වීරසිංහ මහත්තයා ඇයි රෝහිත රාජපක්ෂ මහත්තයාගේ විවාහ මංගල උත්සවයට හෙලිකොප්ටරයකින් ආවේ? මේක කාටත් කුතුහලයක් ඇති වුණ ප්‍රශ්නයක්. කීර්ති මහතාට එදින ජාත්‍යන්තර වැදගත්කමකින් යුතු ව්‍යාපාරික හමු දෙකක් තිබුණා. ඉතින් කීර්ති මහත්තයාට ගොඩබිමින් යන්න වේලාවක් නොමැති නිසා තමයි රෝහිත රාජපක්ෂ මහත්තයාගේ විවාහ උත්සවයට හෙලිකොප්ටරයකින් ආවේ. කීර්තිශ්‍රී වීරසිංහ මහත්තයා මිනිසුන්ට වගේම මහින්ද රාජපක්ෂ මහත්තයාටත් ගොඩක් ආදරය කරන මහින්ද හිතවාදියෙක්. පසුගිය දවසක මහින්ද රාජපක්ෂ මහත්තයාට අම්පාර යන අවශ්‍යතාවයක් තිබුණා. ඒ අම්පාර විහාරස්ථානයක තිබෙන විශේෂ උත්සවයක් සඳහා සහභාගී වීමටයි. අම්පාරේ පැවැත්වෙන මෙම උත්සවයේ සංවිධානය කර තිබුණේ සරත් වීරසේකර මහතා විසින්. එම නිසා සරත් වීරසේකර මහතාට මහින්ද රාජපක්ෂ මහතා ගෙන්වා ගැනීමට විශාල වුමනාවක් තිබුණා. නමුත් එදින මහින්ද රාජපක්ෂ මහතාට උත්සව ගණනාවක් යෙදී තිබුණා. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතාට අම්පාරේ උත්සවයට යන්න වේලාවක් නැති වුණා. අම්පාරට පෑන් දෙකෙන් ගිහින් එන්නත් බෑ. ඒ වුණාට සරත් වීරසේකර මහත්තයාට කොහොම හරි මහින්ද රාජපක්ෂ මහත්තයව අම්පාරට ගෙන්න ගන්නත් ඕනි. අන්න ඒ අතර වාරෙදී සරත් වීරසේකර මහත්තයා ඉල්ලීමක් කළා කීර්තිශ්‍රී වීරසිංහ මහත්තයාගෙන්. කීර්තිශ්‍රී වීරසිංහ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්පාර බටහිර සංවිධායකවරයා. අන්තිමේදී කාටත් උදව් කරන කීර්තිශ්‍රී වීරසිංහ මහත්තයා සරත් වීරසේකර මහත්තයාට මෙන්න මෙහෙම කිව්වා. "හොඳයි, මම කොහොම හරි ඔබතුමාට හෙලිකොප්ටරයක් දෙන්නම්. ඒකට යන මුදල් වියදම් පවා මම දරන්නම්. මම මහින්ද රාජපක්ෂ මහත්තයව අම්පාරට ගෙනත් දෙන්නම්" කියලා කීර්ති මහත්තයා පවසා සිටියා. කීර්ති මහතා පවසා සිටි ආකාරයටම මහින්ද රාජපක්ෂ මහතාව අම්පාරට ගෙන්නුවා. මෙම සිදුවීම දේශපාලන විචාරකයන් පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටුව අතර ගම්මට්ටමේ සම්බන්ධීකරණයේ ගොඩනැගීමේ අවස්ථාවක් ලෙසටයි. ඒ බව කීර්ති ශ්‍රී වීරසිංහ මහත්තයා මුළු රටටම පෙන්වා දුන්නා. මෙන්න මේ කීර්ති වීරසිංහ මහත්තයා තමයි මැදමුලන රෝහිත රාජපක්ෂ මහත්තයාගේ විවාහ මංගල උත්සවයට හෙලිකොප්ටරයකින් ගියේ. ඒ මාතා මෙම විවාහ උත්සවයට ගියේ ජපන් ජාතිකයන් දෙදෙනෙකුද සමගයි. රෝහිත රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයේදී දේශපාලකයන් මෙලෙස කතා බහක් ඇති වී තිබෙනවා. "අපි ජාතික මට්ටමේ නායකයෝ විතරක් හමු වෙලා වැඩක් නැහැ. දැන් අපිට දිස්ත්‍රික් මට්ටමෙනුත් ආසන මට්ටමෙනුත් මෙන්න මේ වගේ සංවිධායකවරු එක්ක එකතු වුණොත් විතරයි අපිට ජනතාව අතරට යන්න පුළුවන්" කියලා. අම්පාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක වන කීර්තිශ්‍රී වීරසිංහ මහතා ගැන සහතිකයක් ලබා දුන්නේ අන්න ඒ විදිහටයි. දිනපතා මෙවැනි අලුත්ම වීඩියෝ දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බූත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. අනිවාර්යෙන්ම ඔබ නරඹන අපේ වීඩියෝ වලට කමෙන්ට් එකක් දාන්න.